ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල ශ්‍රී ලංකාවට වඩා මම පොසත් මේ සතියේ හදිසි නීති ඉවත් වේවි ඩයස්පෝරා කාර්යාලයකුත් පිහිටවනවා ජනපති කියයි දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීමට එරෙහිව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්. ගෝලීය දෙමළ සංවිධානවල තහනම ඉවත් කළේ ඩොලර් දිහා බලාගෙන නම් ඒක රටට කළ විශාල වැරැද්දක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි. චීන නැවෙන් කිසිම රටක ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් නැහැ. තුන්වන පාර්ශවයක් ඊට බාධා කළ යුතුත් නැහැ. චීන විදේශ අමාත්‍යාංශයෙන් දැඩි ප්‍රකාශයක්. සර්වපාක්ෂික ආණ්ඩුව මැති ඇමතිකම් හා බල්ටි සහ සිදුරු නිසා ගිලෙන නැව ගොඩබිමට ගේනවා වෙනුවට ගැඹුරු මුහුදටම අරගෙන යන අපේ රැළ අද ටෙලිවැකියෙන් 24 වනදා ගෝඨාභය ලංකාවට උදයංග කියයි මහින්ද රාජපක්ෂ කියන චරිතේ එක චුට්ටක්වත් ගෑවිලා නැහැ ගෝඨාභය කියන චරිතේ. දැන් එනවා මේ බොහොම ළඟදී එනවා 24 වෙනිදා එනවා. මුලින්ම වාසුව මුහුදට දාන්න හදන කබීර් සුළං විදුලි බලාගාර දෙකක් සඳහා අදානිට අනුමැතිය. භූමිතෙල් ඉල්ලා ප්‍රදේශ රැසක දීවරීන් මහපාරට. දැන්ට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කොළඹ පැවති විද්වත් වෘත්තිකයින්ගේ සංගමේ 2022 සම්මාන උළෙල අමතමින්. So will they take that cut? That's what you got to decide. අපි දැන් නීතිය හා සාමය නැවත ස්ථාපිත කරමින් ඉන්නවා. එක අතකට ආර්ථිකයත් අනෙක් පැත්තෙන් දේශපාලන ස්ථාවරභාවයත් ඇති කරමින් ඉන්නවා. දැන් කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ කියලා බලන්න ඕනේ. මම නැවත හදිසි නීතිය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සතියන්තයේ ඉවර වෙනකොට එය බොහෝ දුරට අවසන් වේවි. එය ප්‍රමාණවත් නැහැ. අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. එහෙම වුණොත් රටට අනාගතයක් තියෙයි. නැත්නම් අපි තවත් ලැබණනයක් වේවි. මුදල් අමාත්‍යවරයා ලෙස පත් වුණාට පස්සේ මම දැනගත්ත දෙයක් තමයි මම ශ්‍රී ලංකාවට වඩා පොහොසත් කියලා. මොකද මගේ ගෙදර තියෙනවා මම ඉතුරු කරගත්ත ඩොලර් 1000ක්. ඒ නිසා මම ශ්‍රී ලංකාවට වඩා පොහොසත්. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරමින් ඉන්නවා. කාර්ය මණ්ඩල එකඟතාවක් වෙනුවෙන් අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. අපි කඩිනමින් ක්‍රියාත්මක වුණොත් මේක කෙටිකාලීන වේදනාවක් වේවි. තවත් වාද විවාද කරගෙන හිටියොත් අපි සියල්ලන්ටම විඳවන්න වේවි. අපි පැරණි දේශපාලනයේම නිරතව සිටින්නේ එම දේශපාලනය නැවත ගෙනීමටද? එයයි ප්‍රශ්නය. මුලින්ම අපි 22 වන සංශෝධනය සම්මත කරමු. එමෙන්ම ජනවර්ග අතර ගැටලුවද අපි විසඳා ගත යුතුයි. 2009 යුද්ධය අවසන් වූ නිසා නැවත යුද්ධයක් කළ යුතු නැහැ. අපි ඩයස්පෝරාව දෙසත් බලන්න ඕනේ. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මූලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීමට ඩයස්පෝරා කාර්යාලයක් මෙහි පිහිටුවන්න. Which will deal with the diaspora separately. And the groups that they have. ගෝලීය දමිළ සංවිධාන සහ පුද්ගලයන් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට රාජ්‍ය ගැන ඇති තීරණය සමාජයේ ආందోලනයක් නිර්මාණය කළා. එමෙන්ම තවත් සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් අසාදු ලේඛනගත කරන්නත් රාජ්‍ය පියවර ගත්තා. රාජ්‍යගත මෙම පියවරයන් පිළිබඳව සවිස්තර වාර්තාවක් ජනාධිපති මාධ්‍යංශය අද නිකුත් කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වන දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. එමගින් ත්‍රස්තවාදයේ මැඩලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සමාජික රටවල් වෙත පවරා ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝගයට තේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 වර්ෂයේදී අංක 1758 ඇල ඉරාක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නියෝග ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරනු ලැබ ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයකින් සමන්විත කමිටුවක් මගින් මෙම පුද්ගලයන් සහ සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයට ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව එම අධ්‍යයනයේ සාක්ෂි පදනම් කොටගෙන ලයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදු කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව එලෙස 2014 වර්ෂයේ සිට විධිමත් ගැසට් පත්‍ර මගින් එම සංවිධාන ලයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදු කර ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. 2014 වසරේ සිට එලෙස ලයිස්තුගත කළ සහ ඉවත් කළ සංවිධාන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් ජනාධිපති මාධ්‍යංශය මෙලෙස නිකුත් කර තිබෙනවා. මේ අතර අවසන් වරට 2022 8 වෙනි මාස පළමුවන දින ප්‍රකාශිත 2291 ඇලයිරක් 02 දරන ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුලදී ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යයනයකින් පසුව පුද්ගලයන් 316ක් සහ සංවිධාන 6ක් මෙම ලයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. මේ අතර සංවිධාන 6ක් තහනමෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා. එහිදී විරෝධතාකරුවන් සංදේශයක්ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බහර දුන්නා. ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. ඉදමන ඩයස්පෝරාවේ සංවිධාන 6ක් තහනම් ඉවත් කරන්න. මේන් හැංගී යන්නේ පහුගිය කාලේ මේ රටේ තියෙන කොටි ත්‍රස්තවාදය නැවත ශක්තිමත් කරලා වෙන දෙමළ ඩයස්පෝරාවේ නැටුම් වලට නටන ආණ්ඩුව බාරපත් වෙලා තියෙනවා. මේ කාරණේ අමතක කරන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පැවරිච්ච දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ අවසානයේ දකින්න වෙන්නේ මේ රට බෙදුණු රටක් බවට පත් වෙලා මේ රට ඉන්දියාවේ සහ ඇමරිකාවේ කොලොනියක් බවට පත් වෙලා. ඉතින් අපි අහනවා මේ ආණ්ඩුවෙන් ඒවා මේ ජනතාවට කියලාද කලේ ඒ සංවිධාන තහනම ඉවත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඒ සුජාත භාවය ඇති කරලා තියෙනවද? අපි අහනවා ආරක්ෂක ලේකම්තුමාගෙන් මොනවද ඔවුන් සපුරපු කොන්දේසි කියලා මේ රටේ ජනතාවට කියන්න ඕනකම තියෙනවා. මේ අතර ආරක්ෂක විද්‍යායතනයේ පරේක්ෂණ සම්මන්ත්‍රණය 2022 හි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී වුණා. එම සම්මන්ත්‍රණයේ දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ අතළඟ ඇති තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඉතා අවධානයෙන් සිටිය යුතු බවයි. නිදහසින් පසු රටේ ඉතිහාසය තුල මෙන් නොව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් අවශ්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැවසුවා. රටට ඩොලර් ලබා ගැනීමේ අරමුණෙන් දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළා නම් එය විශාල වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ප්‍රභාකරන්ට සිදු කිරීමට නොහැකි වුණු දේ ඇතම් කණ්ඩායම් විසින් අද සිදු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනට එක්වෙමි. තහනමට ලක් වෙලා තිබුණු ද්‍රවිඩ සංවිධාන 6ක් එහි තහනම ඉවත් කරන්නට රජය කටයුතු කළ ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළා. මෙය රටේ ජාතික ආරක්ෂාවට ඉදිරියේදී කෙමදු ආකාරයෙන් බලපාවිද. තහනම් වෙලා තිබුණු සංවිධාන නැවත තහනම් ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ගැන සම්පූර්ණ බුද්ධි වාර්තා ලබාගෙන ඒවා අනුව විශ්ලේෂණය කළා තමයි ඒ තීරණ ගන්න ඕනේ. ආවට ගියාට ඒවා ගන්න බෑ. මේ අලුත් රජයක් න්‍යාවි ජනාධිපති ඇවිල්ලා තාම මාසයක් ගියේ නෑ. මේ මාසය තුල තව ඔක්කොම කරන්න නම් වෙලාවක් නෑ. අනිවාර්යයෙන්ම විදේශ රටවල බුද්ධි වාර්තා ලබා ගන්න ඕනේ. ඒගොල්ලොන්ගේ නිර්දේශ ලබා ගන්න ඕනේ. මට ඉව වැටෙන විදියට මම දකින්නේ මේ වෙලාවේ විදේශ අපට ඩොලර් හිගයක් තියෙනවා. පොඩි සැකයක් තියෙනවා. මේ ඩොලර් ලබා ගැනීමේ අරමුණින් මෙම සංවිධාන හරහා යම්කිසි කෙනෙක් රජයට පොරොන්දු වෙලා හරි එහෙම ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් දරනවාද කියලා මට සැකයක් තියෙනවා. ඔබ මේ ඩොලර් හිඟකම ඩොලර් නැති ප්‍රශ්න නිසා ඩයස්පෝරාවේ තියෙන ඩොලර් ලබා ගන්න තමයි රජය මේ කටයුත්ත සිදු කරලා තියෙන කියන චෝදනාවක් එල්ල කරනවා. එය එසේ නම් ඒ ඔබ හිතනවාද මේ වෙලාවේ නිවැරදි කියලා? ඩොලර් වලට කෑදරකම මේ ඩොලර් හිඟා ගන්න ඕනේ ඉඳ රටේ ආරක්ෂාව අවදානම් කරලා කරනවා නේද? ඒක සම්පූර්ණ වැරදි. ඒක එහෙමනම් විශාල බාරදූර ප්‍රශ්නයක්. අල්ලසක් වශයෙන් ඩොලර් දීලා ඒගොල්ලොන්ට තිබුණු තහනම් ඉවත් කරගන්න උත්සාහ කරනවා ඒක වැරදි. ඒකන්ද මේක සම්පූර්ණ වගකීම රජය ගන්න ඕනේ. මීට ඉස්සරත් අතීතයේ අපි රැවටිච්ච අවස්ථා තිබ්බා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සටන් විරාමය 2002 අපි සම්පූර්ණ රැවටුණයි සටන් විරාමයේදී. ඒකන්දා අතීතයේ ඉගෙනගත්තු පාඩම්නුත් ඔළුවේ තියාගෙන ඒ තීන්දුව తీරන ගන්නවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අපිට තවත් තොරතුරක් වාර්තා වෙනවා ඉන්දියාවෙන්. ඉන්දියා බුද්ධි වාර්තා වලට අනුව LTT සංවිධානය යාලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන කටයුත්තක් ඉන්දියාව තුළ සිද්ධ වෙනවා පුහුණු වීම කටයුතු සිද්ධ වෙනවා කියලා. මේ සියල්ල හරහාම නිර්මාණය වෙන්නේ යාලි ත්‍රස්තවාදයක බිහිතිකාවක් නෙමෙයිද ශ්‍රී ලංකාවට? ඒ අනිවාර්යයෙන්ම යම් පිරිසක් නැවතත් ත්‍රස්තවාදය ආරම්භ කිරීමට උතුරු නැගෙන හිර ප්‍රභාකරන් කරන්න ගිහිල්ලා මගදී කඩා වැටිච්ච කාර්යය නැවතත් උද්දීපනය කරන්න උත්සාහ කරනවා කියලා පේනවා අනිවාර්යයෙන්ම. මම දාම LTT එකත් ආරම්භ කරපු කාලේ ඉඳලම දේශපාලනඥයෝ කරපු වැරදි තීරණ නිසා තමයි රට අන්තිමට විශාල යුද්ධයකට තල්ලු වුණේ අවුරුදු 30 31 කරා. දැනුත් දේශපාලනඥයෝ මේවා අව탁සේරු කරලා අලසලෙසින් ක්‍රියා කරොත් අන්තිමේ මේ රටට සහ අපේ අනාගත පරම්පරාවට මේකට වන්දි යවන්න වෙනවා. LTT සංවිධානය පණ දෙන්නේ ඉන්දියාව හරහා. ඉන්දියාවේ ඇතම් කණ්ඩායම් හරහා තමයි ඔවුන් ඒ පුහුණුවීම් සහ ඒ කටයුතු සිදු කරන්නේ. මේ සඳහා ඉන්දියාවෙත් මැදිහත්වීමක් ඇතිදෝ කියන සැකේ නැද්ද? මම හිතන්නේ හැම විතර රටකට එකපාරට එහෙම ඇඟිල්ල දික් කරන එක සදාචාරාත්මකයි කියලා. මම හිතන්නේ චීන නැවේ ප්‍රශ්නේ වුණත් ඉන්දියාව අපිත් එක්ක වෛර බැඳගෙන අපට විරුද්ධව අපේ රට විනාශ කිරීමේ පියවරක් ආරම්භ කිරීම තරම් දුරදි ගියයි කියලා. ඒ නැවට ඇතුළට එන්නවත දෙනකොට ඉන්දියාව සමග යම්කි සම්මුතියකට ඇවිල්ලා තිබ්බනම් තමයි හරි කියලා මම හිතනවා. ඉන්දියාව විරෝධයේ දිගටම තියෙනවා නම් එවනම් ඒ නැව ගෙන්නාගත් එකේ විරෝධයෙන් නොතකා නැව ගෙන්නුවා නම් බරපතල ගැටලු වලට මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙනවා. China Yuanwen 5 Naukawa Yam Kisi Rataka Arakshavata Saha Arthiketa Balapamak Elakarane Nati Baba China Videsha Katitu Amatyanshya Pavasanaba. Emenma Tunwana Parshavayak Ida Bada Elakala Yutu Nati Babai China Videsha Katitu Amatyanshya Madhya Prakashaka Wen Winwin Madhya Hamuya Prakashakale. China Yuanwen 5 Naukawa Meratata පැමිණීම ගැන පාර්ශව රසක අවධානය යොමු වුණා. විශේෂයෙන් ඉන්දියාව ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වූයේ මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින්. චීන නෞකාව පළමු වර මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ අතර දෙවන වර කළ ඉල්ලීමට මෙරට රාජ්‍යය එම නැවට ඇතුළු වීම සඳහා රාජතාන්ත්‍රික අවසරය ලබා දුන්නා. ඒ අනුව චීන නෞකාව ඊයේ දින හම්බන්තොට වරායට පැමිණියා. මෙලෙස චීන Yuanwen 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඊයේ දින චීනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbing ප්‍රශ්න කළා. එෙහිදී ඔහු පවසා ඇත්තේ Yuanwen 5 පරීක්ෂණ නෞකාවට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වුණු ඇති බවයි. එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර රටවල් බවත් දෙරටට වාසිදායක සහ මිත්‍රශීලී සහයෝගීතාවන් සඳහා කැප වී සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. වසර ගණනාවක් පුරා චීනය හා ශ්‍රී ලංකාව සමුද්‍ර විද්‍යාත්මක පරීක්ෂණ ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යනු ලබන බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම Yuanwen 5 නෞකාව ජාත්‍යන්තර නීතියට සහ භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන බව ඔහු පවසනවා. එම සමුද්‍ර විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රියාකාරකම් කිසිදු රටක ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොකරන බවද තහවුරු කරන අතර තුන්වන පාර්ශවයකින් ඊට බාධා එල්ල කළ යුතු නැති බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ. මේ වන විට සියලු වාර්තා බිඳදොමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනතාව තෙලේ බැදෙනකොට මහවුන්දලා තාමත් බලයේ රඟනවා. බලයේ සොයමින් ගේම් ගහනවා. එහෙම නැතුව මේ තෙලේ බැදෙන ජනතාව බැදෙන ප්‍රශ්නවලට උත්තර හොයන පාටක් පේනතෙක් මානයකවත් නෑ. ඒකට හොඳම උදාහරණය සර්වපාක්ෂික අටමගල. තාම ඇටෙව්වේ නැහැ. සර්වපාක්ෂික කිව්වට සර්ව නැත්නම් ටිකක් පාක්ෂික හරි එකතු වෙලා කරන දෙයක් කළ යුතුයිනේ නේද? හරි වෙලාවට IMF ගියේ නැහැ. ඒ ගියේ නැති නිසා තාම අපට අමාරුයි කියමින් දැන් ඉඳලා වැඩක් නැහැනේ. එකතු වෙලා සර්වපාක්ෂික හදලා IMF යන ක්‍රමයක් හොයාගන්න ඕනේ. සර්වපාක්ෂික කියන්නේ පක්ෂ සියල්ල එකතු වෙලා යම් වැඩපිළිවෙලකට එකඟ වීම. මුලින්ම වැඩපිළිවෙල යෝජනා කරලා ඊට එකඟ වෙන්න අවශ්‍යයි. නමුත් මේ ගෙවුණු සති කිහිපය පුරාම අප දුටුවේ හුදෙක්ම නැව් ටෝක් පමණයි. සජිත් එක වෙලාවකට කියනවා සාධනීය වැඩපිළිවෙලකට සහාය දෙනවා කියලා. ආයෙත් කියනවා රනිල් එළවන රාජපක්ෂ කුණු ලොරියට නගින්නේ නැහැ කියලා. මේ අතර අන්රුකුමාර දිසානායකල අහන්නේ කෝ කාලරාමුව කියලා. සර්වපාක්ෂිකය අවුරුද්දකකටද දෙකකටද මාසයකටද කියලා ඒ අය අහනවා. ඒ අහන ගමන් අනුරලා කියන්නේ දූෂිතයින් එකට ඉඳගන්න බැහැ කියලයි. අද පොහොට්ටුවෙන් වෙන්වුණු ස්වාධීන කණ්ඩායම තවත් කතාවක් කියනවා. වාසුලා ගම්මන්පිලලා විමල්ලා මොකක් කරයිද කියලා හරියටම ඇත්තටම හිතාගන්න බැහැ. සමහරු හදිස්සි නීතියට පවා අතයිස්සුවනේ නේද? සමහරු විරුද්ධ වුණා. එනිසා හරියටම මේ කණ්ඩායම මොනවා කරයිද කියලා හිතාගන්න බැරි සෙට් එකක්. මන්ත්‍රී කුමාරවෙල්ගම වගකීම් ගන්න සූදානම් කියලා කියපු අයෙක්. ඒ රට හදන්නලු. හිටපු ඇමති පාටලිත් රට හදන්න සර්වපාක්ෂික වගකීම් ගන්න සූදානමින් ඉන්නවා. දැන් මේ දෙන්නම සර්වපාක්ෂිකයට යන්න පුළුවන්. අත උස්සලා ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේනලා දයාසිරි ජයසේකරලත් එක ජාතියේ හීන දකමින් එක ජාතියේ කතා කියමින් ඉන්නවා. නමුත් මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති කිව්ව කතාව අලුත් බල්ටියක පෙර සූදානමක්ම විය යුතුයි. දැන් මේ වෙලාවේ රට තිබෙන තත්ත්වයේ හැටියට දේශපාලකයන්ගේ කළු සුදු බලන එක නෙවෙයි තියෙන්නේ. ජනතාව බේරා ගැනීම සඳහා අපි එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. මේ කියන්නේ අපි දෙන්නා එකට එක් වීලා තමයි වැඩේ දුන්නේ කියලාද? දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියනවා දේශපාලනඥයන්ගේ කළු සුදු බල ඉන්න එපාලු. මොන සුදුද? අපි නම් දැක්කෙම කළු. සුදු දැක්කේ ඉතින් ඔය ඉඳලා හිටලා ඉගිල්ලෙනකොට පියාඹනකොට තමයි. පියාඹනකොට තමයි යාන්තම් සුදක් පෙනුනේ. මතකද දින 50 ආණ්ඩුව ව්‍යවස්ථාව කඩලා මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්න ආණ්ඩුව නේද? අපට නම් ජනතාවට කියන්න තියෙන්නේ මේ දේශපාලනඥයින් මේ කියන එක නෙමෙයි, තව ඩිංගිත්තකින් කියන්නේ. ඒ නිසා ඔය කළු සුදු නෙමෙයි, දැන් බලන්න ඕනේ එදා කියපුවා, දැන් කියන ඒවා සහ හෙට කියන්න ඉන්න ඒවා සම්බන්ධවයි. අද ඇත්තටම ජනාධිපති රනිල්ගේ කපන්න බැරි අත සිඹින්න පටන් අරන්. ඒ ජනාධිපති රනිල්ට ඇති ආදරය නිසාවත් ජනාධිපති රනිල් හොඳ නිසාවත්ම නෙවෙයි. දැන් හැමෝගෙම සිහිනය තව අවුරුදු 2-3ක් මොන හෝ ඇමතිකමක් නියෝජ්‍ය ඇමතිකමක් සොයා ගැනීම. එහෙම අරගෙන ඉතිරි ටික කාලේ ගෙවා දැමීම. ඇත්තටම අහිංසක අම්මලා තාත්තලා රෝහලේ ජීවිතය හා මරණය අතර සටනක ඉන්න දරුවට අවශ්‍ය බෙහෙත් පෙත්ත ඉන්ජෙක්ෂන් එක නැතුව හඬා වැටෙන රටක් මේ. කුසගින්න දරා ගන්න බැරි මිනිස්සු මහපාරට ඇවිත් සිඟමන් යදිනවා. පසුගිය වසරේ අගෝස්තුවල තිබුණා වගේ දෙගුණයක් ආහාරමිල ඉහළ ගිහින්. ඒ කියන්නේ 100% ඉහළ ගිහින්. ඇත්තටම උද්දමනය මහබැංකු වාර්තාවට නම් 90%කින් ඉහළ ගිහින්. ඒ කියන්නේ ඇත්තටම පඩිය වැටුප භාගයකින් අඩු වෙලා. එදා තිබුණු පඩියම ලැබුණට ඒ වැටුපම ලැබුණට වියදම් කරනකොට දැනෙන භාණ්ඩ මිල නිසායි වැටුප භාගයකින් අඩු වෙලා කියලා ආර්ථික විශේෂඥයින් කියන්නේ. තාම මේ එකදු ප්‍රශ්නයකටවත් විසඳුම් නැහැ, විසඳුම් කතා නැහැ. IMF යන්න දැන් කරගෙන යන දේවල් ගැන හෙලිදරව්වක් නැහැ. විදුලි බිල නිසා කරන්ට් වැදිලා හිටපු ජනතාවට දැන් ජල බිල නිසා වතුරේ ගිලෙන්නත් වෙලා. මේ අපායෙන් රට ගොඩ ගන්න එකතු වෙනවා වෙනුවට මැති ඇමතිකම් වලට ඉව අල්ලන එකම තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර කතා නිෂ්පලයි, සත පහකට වැඩක් නැහැ. මේ වෙලාවේ මෙලෝ වැදගැම්මක් නැති ජාතික සත්වයේ කල්ලගෙන දඬුලේන ගැන ලොකු කතාවක්. IMF යන අයව මුහුදේ දාන්න වාසුල වගේ අය සූදානම් වෙනවා. මේ මෙලෝ වැඩක් නැති හිස් කතා වලින් පාර්ලිමේන්තුවත් ඒකේ ඉන්න අය අපේ රටම පුරෝමින් ඉන්නවා. ජාතික සත්වයා ලෙස දඬුලේන බැරිනම් තලගොයා හරි දෙපත්නයා හරි දාගන්න. අපට රටට ජනතාවට ඇති ප්‍රශ්න මේ වෙලාවේ මේවා නෙවෙයි. හෙට දවස කළමනාකරණයට ඔය 225ම මොකද කරන්න කියන එක කියන්න. සිදුරු හැදුණු නැවේ ඇතුළට වතුර ගලනවා. නැව ගිලමින් පවතිනවා. නැවේ කප්පිතගේ කාර්ය මණ්ඩලයේ ඒ කියන්නේ ඔය 225ම එක ජාතියේ වැඩ. සමහරුන් පොඩි කෝප්ප බෙලෙක් අරගෙන අර පිරෙන වතුර අයින් කරන්න හදනවා. තව සමහරු නැවේ තියෙන ආරක්ෂිත බෝට්ටු වලට පොර කනවා. තම බලයේ ධන එක ජීවිත බේරගෙන පැනලා යන්න. තව සමහරු ගිලෙන නැවේ ඉඳගෙන බෑන්චූන් ගහනවා. ඇත්තටම මේ නැවේ ඥානය බුද්ධිය ඇති අය මුලින් ඔය ඇතුළට වතුර ගලන සිදුරු වහන ක්‍රමයක් හොයන පාටක් තාම අපි දැක්කේ නැහැ. මෙහෙම වතුර පිරෙන නැවක් තවත් ගැඹුරු මුහුද මැද්දට අරගෙන යන්න එපා. හැකි විගස ගොඩබිමක් දෙසට යාත්‍රා කරවන්න. ඒ සඳහා නිවැරදි සහ කෙටිම දිශාව වහාම සොයා ගන්න. මේ නැවේ ඉන්න අපට ඒක කියන්න. වහාම මේ නැව නිවැරදි සහ කෙටිම දිශාව ඔස්සේ ගොඩබිමක් දෙසට ගෙනියන්න, වරායක් දෙසට ගෙනියන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ග බීරතුංග පවසනවා. මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු අද කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණියා. එම ස්ථානෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලටද හිටපු තානාපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මම ආව නෑ දැන් බලන්න ආවා එතනට. මොන සම්බන්ධ ප්‍රකාශයක් ගන්න දාලා? ප්‍රකාශ කීපයක් ගන්න තමයි 2006 ඉඳන් තියෙන චෝදනාවක් නේ මිග් ගනුදෙනුව කියලා. යහපාලනයේ අවුරුදු 5කුත් ඉවරයිලා, ගෝඨාභයගේ අවුරුදු 2කුත් ඉවරයිලා, අවුරුදු 7මාරක් මාස 87ක් කිසිම දෙයක් චෝදනා කියපු චෝදනා ඔප්පු කරගන්න බැරුව නලියනවාද? මම හොඳටම දන්නවා මේ මිග් ගනුදෙනුව එදා ඒ අවශ්‍යතාවය අනුව ගුවන් හමුදාව සිදු කරා. මම ගනුදෙනු කරේ නැහැ. නමුත් මට තමයි අද නිලධාරීත්වය එකක් එහෙම දීලා ටොපිය කේම දීලා සැලකුව හොඳට මම හිරේ ගියා මගේ ළමයි අදටත් දුක් විඳිනවා මගේ නෝනට රට යන්න දෙන්නේ ගෝඨාභය රාජපක්ෂත් ඒව ගැන හොයපු නැතිඳ තමයි ජනතාව විසින් කරුමේ විසින් එයාට යන්න දුන්නේ. ඔබතුමා කලකිරීමෙන් වගේ කතා කරන්නේ. ඔව් මොකද මේ වගේ මං වගේ දේශපාලන පරිගැනීම් වලට ලක් වෙච්ච ගොඩාක් අය ඉන්නවා. ඒ කිසි කෙනෙකුට ගෝඨාභය දුන්නේ නැහැ සාධාරණ ඉෂ්ට කරේ නැහැ. නමුත් ගෝඨාභයට අමතක වුණා. මුල අමතක වුණා. තමන්ගේ සහෝදරයා අමතක වුණා. එනවා ඉක්මනට එන්න ලංකාවට. ඒ ලංකාවේ මිනිස්සු ඔහුගෙන් පරිගන්නේ නැහැ. ඔහු ආදරෙන් බලා ගන්නවා. ඔහු ලංකාවට ආ යුතුයි. නමුත් එයාගේ ළඟ හිටපු හෙන්චයිය හින්දා එයාට යන්න වුණා. සර් දැන් රාජපක්ෂවරු කියන ඔබතුමා ඔව් මගේ ලොකු අම්මගේ පුතා. හැබැයි මහින්ද රාජපක්ෂ කියන චරිතේ එක චුට්ටක්වත් ගෑවිලා නැහැ ගෝඨාභය කියන චරිතේ. අන්න එතනයි වැරදුනේ. ජනතාව ඒක තේරුම් අරගෙන හිටියේ නැහැ. දැන් ඔබතුමාත් එක කතා කරගෙන ඉඳලා ගියන් පස්සේ මොකද ඔබතුමා කියන්නේ? දැන් එනවා මේ බොහොම ළඟදී එනවා. 24 වෙනිදා එනවා. ලංකාවට එනවා? ඔව් එනවා. එතුමා ආපෝ නැහැ. දේශපාලනේ නේද? ඒ වගේ ආපෝ නම් අපේ ජනතාව මෝඩ වෙරිය යුතු නැහැ. ඔව් දේශපාලනඥයෙක් විදිහට දක්ෂයෙක් නෙමෙයි. නිලධාරියෙක් විදිහට දක්ෂයෙක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා පවතින ක්‍රමවේදයේ විශාල වෙනසක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා. මේ අතර පසුගියදා වාසුදේව නානාකාර මන්ත්‍රීවරයා සිදු කළ IMF සම්බන්ධ ප්‍රකාශයටද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද පිළිතුරු ලබා දුන්නා. ඔහු පෙන්වා දෙන්නේ IMF යන අය මොහොතේ දැමිය යුතු නම් ප්‍රථමයෙන් මොහොතට දැමිය යුත්තේ වාසුදේව සහ හිටපු අගමැති මහින්ද බවයි. දැන් දවස් දෙකකට කලින් ෆිච් ආයතනයේ අපේ රටේ ණය ශ්‍රේණිගත කිරීම අන්තිම අඩියටම ඩිෆෝල්ට් ඒ කියන්නේ ණය පැහැර හරින්නේ කියන ලෙවල් එකට පල්ලෙහාට ගෙනවා. එතනින් පල්ලෙහාට යන්න තැනක් නැහැ. අපි ඉන්නේ අන්තිම ශ්‍රේණිගත කිරීමේ ඉහළ එන්න හැකියාවක් නැහැ. අපේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අපි එකඟ වුණේ නැත්තම්. ඒක වෙන කවුරු කියන නිසා කරන්න ඕනේ නැහැ. අපේ දශක ගාණක් තිස්සේ නොකරපු දේ දැන් කරන්න සූදානම් නැත්තම් දෙයනේ කියන්න මොකද්ද තියෙන විකල්පය? මොකක්ද විකල්පය? මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන නිසා කරන්න ඕන දෙයක් නෙමෙයි. එතුමා තාම ඇත්ත වශයෙන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. සමගි ජන බලවේගය තමයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙලට විකල්ප වැඩපිළිවෙලක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ගේන්න. මේ මිනිස්සු මේ ලේබල් ගගහා සමාජවාදී කියනවා, ලිබරල් කියනවා, අර නව ලිබරල් කියනවා. එක එක ලේබල් ගහලා වැරදි ප්‍රතිපත්ති වලින් තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ. බොරු රටට කියලා ලේබල් ගහලා තමයි මේ රට නැති කරලා තියෙන්නේ. ඕක ඇස්සේ විද්වතුන්ුත් ඉන්නවා. මේ විද්වත් අය සමහර අය කඩයක්වත් කරලා නැහැ. 2021 දෙසැම්බර් මාසය වෙනකොට රාජ්‍ය ආයතනවල රුපියල් ට්‍රිලියනයකට වැඩි ප්‍රමාණයක් ණය ආරන්ත. ඛනිජ තෙල් සංස්ථාවේ 2021 වෙනකොට පාඩුව රුපියල් බිලියන 345යි. නේ අපි කොහොමද රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ රුපියල් බිලියන 845යි. එතකොට ඉතින් මේ ඔක්කොම එකතු වෙනකොට කොහොමද මේවා එක්කෝ පාඩුව නතර කරන්න ඕනේ, නාස්තිය නතර කරන්න ඕනේ, දූෂණය නතර කරන්න ඕනේ. ප්‍රතිසංස්කරණය කියන්නේ එතනින් පටන් ගැනීම සහ ඒ කියන්නේ ඔක්කොම විකුණලා දැමීම නෙවෙයි. මේ අතර IMF යාම සඳහා කටයුතු කරන සියලු දෙනා මොහොතට දැමිය යුතු බවට පසුගියදා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට අද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පිළිතුරු ලබා දුන්නා. ලංකාවේ වැඩියෙන්ම IMF එකෙන් ගත්ත ණය ආධාර මුදල ගත්තේ 2008 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැබිනට් එකේ වාසුදේව නානායක්කාර ඇමතිවරේ. එහෙමනම් වාසුදේව නානායක්කාර ඇමතිවරයා එදා ඉල්ලාස් වෙන්න ඕන. අද රෙදි ඇඳගෙනද එයා කතා කරන්නේ. එයාව රාජපක්ෂලත් එක්කම එයාව තමයි ඉස්සරම මුහුදට දාන්න ඕනේ. ඒ දවස්වල IMF එකෙන් ගිහිලා ආධාර ණය ගන්නකොට ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව එයාලා අර මම හිටපුවානේ කොහෙද හඬ? දැන් ඇවිල්ලා කියන තව කතාවක්. ඒ නිසා එයාව තමයි ඉස්සරම මුහුදට දාන්න ඕනේ කියලා අපි කියන්නේ. යහපාලන රජය සමයේ දේශපාලන පරිගැනීම් වලට ලක් වූ පිරිස් වෙත වන්දි ලබා දීම සඳහා රජය පියවරගෙන තිබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය දැඩි අප්‍රසාදය පළ කරනවා. යහපාලන රජය සමය අගතියට පත් වූ රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවීමට වත්මන් රජය සූදානමින් සිටින බවට වෙන පුවත අප ඊයේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම 2015 සිට 2019 යහපාලන කාලය තුලදී දේශපාලන පරිගැනීම් වලට ලක් වූ අයයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුට රුපියල් කෝටි ගණන් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු Takaratibe. Adal Vantikavimata Nirdeshaviti Bena Namalekane Parishilane Kirime di Pahadilivani, Boho Pirisaki Nam, Adikarna Mekra Markamatagana, the Tiranamisa, Eo Hudu, Deshapal Paliganim Lesser, who are that Pima Sudusunovanabavai. Ebevin Sri Lanka Nidahas Pakshedes, Pahadilivama, Rate Artika Arbudakibin Avastavak, Meveniaka Reka Torakat, Vishish the Pirisak Winwin, Rupial Kotiganan, Vantikavimata, Rache Katiotukaranam, Esandha, Apage Viro de Saha, Asatutame Mohote, Racheta Prakasha Karamo, Meavastave, Rache Promuka. Yute, Jonathavat Ratat Arthik Arbuden, Godaganimeter, Sielu Shakti Yatavimis, Jonathavage Mudal, Melissa, Kaba, Sinia Kirimanove, Maithripala Sirisena, Sabahapati, Sri Lanka, Nidahas Paksha, Uputaganim, Avasan. Mathra Vipakshanaka, Sajit Premadasa, the Mapilbandabu, Adahas Palakala. Apihana Kamati, Bankulut Rataka, Bankulut Rajeka. ප්‍රධානතම වගකීම නිලධාරීන්යයි කියනා වූ කොට්ටාසයකට වන්දි මුදල් ලබා දීම ලක්ෂ 220ම අනාථ වී සිටින මොහොතක කොහොමද මේ නිලධාරීන් කොට්ටාසයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි මේ රටේ ජනතා අරමුදල් වන්දි හැටියට ලබා දෙනවයි කියන පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ. ඒක සදාචාර සම්පන්න රජය රටේ ජීවත් වන ලක්ෂ 220 ගෙනීම පරිගැනීම් කළා දෙනවා. ඒ ලක්ෂ 220ටම වන්දි ලබා දිය යුතු කාලය ලැබිලා තිබෙනවා. තමුන්නාන්සලා ආණ්ඩුව ඇතුළත තියෙන ගනුදෙනු ජනතාවගේ කරපිට බර පටවන්න උත්සාහ කරන්න එපා. දැන් කරන්න තියෙන ගනුදෙනුව තමයි ලක්ෂ 220කට සහන ලබා දී. ඒ නිසා අපි තරේම විරුද්ධ වෙනවා. මේ වගේ අමාරු වේලාවක රටේ තියෙන සීමිත මුදල් මේ නිලධාරීන් කීප දෙනෙකුට කෝටි ප්‍රකෝටි ගණන් වන්දි ලබා දීමේ කටයුත්තකට යොමු කිරීම ගැන. රජය අපිට කියනවා එන්නේ කියලා සර්වපාක්ෂික ආණ්ඩුව. අපිටත් කැබිනට් එකට එන්නේ කියන්නේ මේ වගේ ඕඩ තකතිරු යෝජනා ඉස්තිර කරන්නද? උතුරේ සුළං බලාගාර දෙකක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට රාජ්‍ය අවසර ලබා දී තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඊයේ දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහිදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් සඳහා తాවකාලිකව අනුමැතිය ලබා දී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික මෙම ආයෝජනය මගින් මෙගාවොට් 520ක විදුලි ධාරතාවයක් ජනනය කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර්ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ පළ කළේ මෙවන් අදහසක්. ඊ අස්සංකලා ජූසුමක් අදානි සමාගමත් එක්ක එළියට දැම්මේ නැහැ කොන්දේසි. මේ විදුලි අරමුදල මෙරටේ පාලකීන්ට වසර 2කට අපි කැට තියලා කියනවා උත්තර නැහැ විදුලි කපන්න තව අවුරුදු 2ක් යනකම් මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා. සැලැස්මක් නැහැ. දැන් තෙල් බලාගාර හිමියෝ සතුටින් ඉපිලි ගිහින් තිබෙනවා. ඇයි? කාංචන පෙරේද කියනවා පෞද්ගලික බලාගාර වලින් උපරිම විදුලි අරගෙන පද්ධතිය දෙනවා කියනවා. මේ අරුබුද මේ රටේ පාලකීන්ට අරුබුද නෙමේ ඒගොල්ලෝ මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ නියෝජිතයින් සමග බලශක්ති අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා. මේ අතර විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය පාටලි චම්පික රණවක මෙලෙස අදහස් පළ කළා. බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැය කියන වෙලාවේ ඔහු ප්‍රකාශ කළේ ඉදිරි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ඔවුන් දැනන් හිටියේ නැහැ ඔවුන් ඉන්නේ ගිනි කන්දක් උඩ කියලා. ඒ නිසා අද මේ සියල්ලේ පාපය ගෙවන්න බංකොලොත් රටක අද අපේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ වෘත්තීය මට්ටමට මේ ලංකා විදුලි බල මණ්ඩලයේ කාන්තේ නීතික සංස්ථාව ගෙන එනවා නම් අපේ වෘත්තීය බලකායක් ඉන්නවා. අපි ලෑස්ති 1000ක වුණත් වැඩගත් ඉංජිනේරුවෝ ස්වච්ඡාවෙන් මේ රටේ මේ ආයතන ගොඩ ගැනීමට දායක වෙන්නේ. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. ප්‍රීමියම් එක $20ක් වැඩියෙන් ගියයි කියන්නේ කීයද? 7300. ඒ කියන්නේ ලීටරයකට මේ අහිංසක මිනිස්සු රුපියල් 50 ප්‍රීමියම් හරහා හොරකම් කරන්න ඉඩ දෙනවද? හැම ලීටරයකින්. මේ සෙල්ලම අපි 2015 නැවැත්තුවා. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් හෝ විගණකාධිපතිගෙන් හෝ කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. ලංකා කංජිතෙල් නීතිගත සංස්ථාව යළි ලාභ ලබන තැනට ගෙන ඒමට සූදානම් බවයි කංජිතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ. ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා කයින් තෙල් නීතික සංස්ථාවට ගුවන් යාන ඉන්ධන තෙල් ලබා දෙන්න බැරි නම් පිටස්සර පුද්ගලයා අතින් හරි මේක ගෙනල්ලා දෙන්න කියලා. ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමේ වැරදි ප්‍රතිපත්තිමේ තීරණයක් නිසා තමයි දිගින් දිගටම ගුවන් යාන ඉන්ධන තෙල් හිඟ වුනේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා තමුන්ගේ නොහැකියාව වහගන්න කනිදි තෙල් සේවකයාට දෝෂාරෝපණය කරන්න එපා. දේශපාලඥයින්ට කියනවා වාචාලකම් දොඩවන්න නැතුව තමුන්නාන්සලාගේ වැඩේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්න එක හරියට කරන්න. කනිදි තෙල් සේවකයා හැටියට අපිට ටාගට් එකක් දුන්න අපිල ඇසි කයිදෙල් නීතික සංස්ථාව ලාභ ලබන තැනට පත් කරන්න. මේ QR code එක නිසා මෙරට ජීවිකාව ගෙනියන ලක්ෂ සංඛ්‍යාත ත්‍රිවිල් රීදුරන්ට බලවත් අපහසුතාවක් ඇතිලා දිනේ කියලා අපි පෙන්වලා දෙන්න ඕනේ. ත්‍රිවිල් රථයකට සතියකට මේ QR code එකෙන් ලබා දෙන්නේ ඉන්ධන ලීටර් 4යි. ඒතර මේ ඉන්ධන ලීටර් 4කින් සාමාන්‍ය කිලෝමීටර 80ක විතර ප්‍රමාණයක් තමයි ත්‍රිවිල් එක ධාවන කරන්න පුළුවන්. ත්‍රිවිල් එක කිලෝමීටර 80ක් කියන්නේ දවසක දෙක ධාවන කාලයක්. ඉතින් අපි රජයෙන් බලශක්ති මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ දුක් විඳින අහිංසක ත්‍රිවිල් කරුවන් ගැන හිතලා ඔවුන්ගේ තෙල් කෝටා එක ලීටර් 4 අඩුම ගානේ සතියකට දෙගුණයක් කරලා දෙන්න කියලා. තෙල් අර්බුදනේ මොවා වෙලා තෙල් අර්බුදේ විසඳන්න යන්නේ තෙල් සන්තාව විකුණගෙන කාලා අපේ වෘත්තීය සමිතිය විදියට මේ විකුණාගෙන කාලා තෙල් සන්තාව අර්බුදේ මේ රටේ විසඳන්න යනකට අපි විරුද්ධයි. සිය දීවර කටයුතු සඳහා භූමි තෙල් ඉල්ලා හලාවත දීවරයෙන් ආරම්භ කළ විරෝධතාවය අද දෙවන දිනටත් පැවැත්ුණා. මෙම විරෝධතාවය සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් දීවරයෙන් එක්ව සිටියා. මෙහිදී විරෝධතාවයේ නිරත දීවරයෙන් දීවර යාත්‍රා යොදා මාර්ගය අවහිර කිරීමටද කටයුතු කළා. රජයෙන් කිසිම සාහනයක් කිසිම දෙයක් එපා. අපිට භූමි තෙල් ටික දෙන්න, අපි රස්සාවක් කරගෙන අපේ දරුවෝ අපි ජීවත් කරනවා. මාස 3ක් තිස්සේ රස්සාවල් නැතුව මේ මිනිස්සු මහා පාර්තමේන්සේ ඒකටයි. මේගොල්ලෝ රජෙන් සප විඳිනවා, අපි දුක් විඳිනවා. අපි ආලව දිනු කොට ඒකට අපි දිනු කරන්න කවුරුත් නැහැ. තම ජීවිතය රැක ගැනීම වෙනුවෙන් රෝහල් වලට පැමිණෙන අසරණ රෝගියාගේ ජීවිත අද නතර වී තිබෙන්නේ ඉතා අවදානම් තැනක. ඒ රට තුල පවතින බරපතල ඖෂධ හිඟේ නිසායි. රට තුල මේ වන විට බරපතල ඖෂධ හිඟයක් පවතිනවා. ප්‍රධාන රෝහල් රැසක සාමාන්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පවා මේ වන විට හිඟයි. ශල්‍යකර්ම රැසක් නතර කර දැමීමට සිදු ඇත්තේ රෝගී ජීවිත තව තවත් බරපතල තැනකට ඇද දමමින්. තම ජීවිතය රැක ගැනීම වෙනුවෙන් රෝහලට පැමිණෙන අසරණ රෝගියාගේ ජීවිතය දැන් ඉතා අවදානම් තැනක නතර වී අවසන්. මෙය සමස්ත සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයටම එල්ල කර ඇත්තේ මරු පහරක්. රෝහල් තුල පවතින ඖෂධ හිඟේ නිසා රෝගීන්ට ඖෂධ මිලදී ගැනීමට සිදු ඇත්තේ බාහිර ඖෂධ සල්වලින්. මේ පවතින ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළ රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ්. මේ පත්‍රයේ තියෙන්නේ දේශීයව නිපද වූ ඖෂධ 3ක් වෙළඳපොළට. මේ ඖෂධ 3 මොකක්ද කියලා බලනකොට තමයි අපිට තේරෙන්නේ මේක අලුත්ම උපක්‍රමයක්. මේ කියන විදිහට සෞඛ්‍ය ඇමතිවරයා හඳුන්වලා දීලා තියෙනවා ඔමිප්‍රසෝල් කියන ඖෂධයේ මිලිග්‍රෑම් 20 ඖෂධ පෙත්ත. මේ ඖෂධ පෙත්ත 2020 ඖෂධ නිෂ්පාදන සංස්ථාව හඳුන්වලා දීලා මේ වෙනකොට රෝහල් වල පාවිච්චි වෙන ඖෂධ පෙත්තා. ඒතකොට දැන් සෞඛ්‍ය ඇමතිවරයා ආයෙත් ඒක හඳුන්වලා දෙනවා අලුත් වැඩක් විදියට. ලැවොතයිරොක්සින් කියන පෙත්ත. මේක චන්නජයසුමන ඇමතිවරයාත් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ගිහිල්ලා හඳුන්වලා දුන්නා 2022 අප්‍රේල් මාසේ. ඖෂධ නිෂ්පාදන සංස්ථාව මොකද කරන්නේ? ඖෂධ නිෂ්පාදනය කරනවා වෙනුවට සෞඛ්‍ය ඇමතිවරු ගෙනල්ලා නිෂ්පාදනය කරලා වෙළඳපොලේ තියෙන ඖෂධ නැවත නිෂ්පාදනය කරා කියලා බොරු කියනවා. මේ ඖෂධ හිඟේට මැදි වී සිටින අසරණ ජනතාව පළ කළ අදහස්. මිනිසු පොලිමෙන්න බේත් ගන්න ප්‍රවෘත්තිවල කියනවා එට බේත් එනවා අද එනවා. හැබැයි සම්පූර්ණ මේ ආණ්ඩුව බොරුව තමයි කරන්නේ. මේ ලෙඩ වෙලා රේවේ මැරෙන්න යන ලෙඩුන් ගැන ඒගොල්ලන්ට අනුකම්පාවක් නැහැ මේ වෙලාවේ. එන ගාලා ගියත් කමක් නැහැ, මිනිසු මැරිලා ගියත් කමක් නැහැ කියන තත්ත්වය තමයි රජයේ ඉන්නේ. මේ ලෙඩු සෑහෙන්න ගොඩාක් දුක් විඳිනවා. අවශ්‍ය කරන බේත් හේත් ටික ගෙන්නලා දෙන්න උත්සාහ කරන්න දෙයියන්ගේ නාමයට කියන්නේ. මිනිසුන්ව මරන්න එපා. එක එක ස්පිරිතාලවල වෛද්‍යවරුත් කියනවා අත්‍යවශ්‍ය බේද්‍රව්‍යවල ලොකු හිඟයක් තියෙනවායි කියලා. රජයේ බලධාරීන් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා මහන්සි වෙලා සල්ලි හොයලා කොහොම හරි බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න කියලා තමයි අපි කියන්නේ. මම වකුගඩු රෝගියෙක්. ඉතින් මට අවශ්‍ය කරන බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් ටික ගන්න තමයි මං ආවේ අද ඔසුහලට. අවශ්‍ය කරන බෙහෙත් නැහැ. අපි නොමරා මරන්න හදන්නේ මේ රජය. බෙහෙත් වර්ග දෙකයි තියෙන්නේ. මට බෙහෙත් වර්ග 6ක් ගන්න ඕන. ඒ බෙහෙත් වර්ග 6 හොයාගන්න ෆාමසි 8කට ගියා මේ වෙනකොට. ඉතින් බෙහෙත් නැහැ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.